ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප් විත් සීඑම්ආර් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021-22 වර්ෂයට අදාළව විද්‍යාපීඨ සඳහා ඇතුළත් කර ගැනීම ගැසට් පත්‍රය නිකුත් කරන දිනය සහ මේ විද්‍යාපීඨ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ ඔයගොල්ලන්ගේ ඉසෙඩ් ස්කෝ එකට කොහොමද ගැලපෙන පාඨමාලාවක් තෝරාගන්නේ කියන එක ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක බැලීමෙන් ඔයගොල්ලන්ට විද්‍යාපීඨ සඳහා ආයුධම් කරන්න පෙර හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔයාට ගැලපෙන පාඨමාලාව ගැන. හරි වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම උසස් අධ්‍යාපන පාඨමාලා සහ විශ්වවිද්‍යාල පාඨමාලා ගැන සහ රැකියා අවස්ථා ගැන මේ නාලිකාව හරහා දැනගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් විදියට දාන්න. අපි වෙලාව තිබ්බ හැම වෙලාවක මේවට reply කරනවා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. මීට කලින් අවස්ථා කිහිපයකදීම මේ ගැසට් පත්‍රය අන්තර්ජාලයට නිකුත් කරා කියලා විවිධ නිවුස් කියා. හැබැයි මේ ගැසට් පත්‍රය තවම අන්තර්ජාලයට නිකුත් කරලා නැහැ ඔයගොල්ලන්ට ආයුධම් පත්‍රය යොමු කිරීම සඳහා. මේක බොහෝ වෙලාවට පෙබරවාරි මාසයේ මැද වගේ වෙද්දී ඔයගොල්ලන්ට මේ ගැසට් පත්‍රය නිකුත් කරයි. මේ ගැසට් පත්‍රය නිකුත් කරපු ගමන් අපි මේ නාලිකාව හරහා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා ආයුධම් පත්‍රය යොමු කරන ආකාරයත් ඔයගොල්ලන්ට පියවර සහිතව අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් මුලින්ම කතා කරලා ඉමු විද්‍යාපීඨ සඳහා ආයුධම් පත්‍රය යොමු කිරීමේදී ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. ඔයගොල්ලෝ විද්‍යාපීඨ සඳහා ආයුධම් පත්‍රය යොමු කරනවා නම් මූලික වශයෙන්ම ඔයා ඕල්වර් සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. වාගේ මව් භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් හයකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒකෙන් විෂයන් තුනකට ඔයා සම්මාන සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ. මේ ඕල්වර් සුදුසුකම් ඔයා ආයුධම් කරන පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙනවා. ඒ වගේම ඔයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් මේ පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඕල්වර් වල ඉංග්‍රීසි සඳහා සී පාස් එකක් අරගෙන තියෙන්න ඕනේ. හරි අපි බලමු උසස් පෙළ සුදුසුකම් මොනවද කියලා. ඔයා උසස් පෙළ විභාගයේ විෂයන් තුනකින් සමත් වෙලා තියෙන්න ඕනේ. මේ විදිහට තමයි මූලික සුදුසුකම් තියෙන්නේ. හැබැයි මේ පාඨමාලාවෙන් පාඨමාලාවට ඔයාගේ සුදුසුකම් වෙනස් වෙනවා. හරි අපි බලමු මේ සඳහා කොහොමද ඔයාගේ ඉසෙඩ් ඩිස්කෝ එක බලපාන්නේ කියලා. ඔයගොල්ලෝ මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කරාට පස්සේ මේ විද්‍යාපීඨයෙන් ඔයගොල්ලන්ගේ ඉසෙඩ් ඩිස්කෝ සලකා බලලා ඔයගොල්ලන් ඉන්ටර්වියු සඳහා කැඳවනවා. මේ ඉන්ටර්වියු එකේදී පාඨමාලාවෙන් පාඨමාලාවට ඉන්ටර්වියු කරන විදිහ වෙනස් වෙනවා. සමහර වෙලාවට సౌందర్య విషయంවලදී ඔයගොල්ලන්ට ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණ ඔයගොල්ලෝ සාර්ථක මූණ දීම මගින් ඔයගොල්ලන්ට ඉසෙඩ් ඩිස්කෝ එක අඩු වුණා සිලෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේම ඔයා ක්‍රීඩා පැත්ත, ශාරීරික අධ්‍යාපනය වගේ පාඨමාලාවක් කරනවා නම් ඔයාගේ අමතර සුදුසුකම්, ඒ කියන්නේ සමස්ත ලංකා සහතික, ඒ වගේ ක්‍රීඩා දක්ෂතාවලට වෙනම ලකුණු ගාණක් හිමි වෙනවා. මේකෙදිත් ඔයාගේ ඉසෙඩ් ඩිස්කෝ එක අඩු වුණාට ගැටලුවක් නැහැ. ඔයාට ඒ පැත්තේ සර්ටිෆිකට් තියෙනවා නම් ඔයාට අමතර ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අනික් පාඨමාලා සඳහාත් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට අමතර සුදුසුකම් මත ලකුණු එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉන්ටර්වියු එකෙන් පස්සේ තමයි ඔයාගේ සුදුසුකම් බලලා ඔයාගේ සර්ටිෆිකට් චෙක් කරලා ඔයා සිලෙක්ට්ද නැද්ද කියලා මේගොල්ලෝ තීරණය කරන්නේ. හැබැයි ඔයා මේ සිලෙක්ට් හෝ නැති වෙන්න ඔයාගේ සෙට් ඩිස්කෝ එක විතරක් නෙවෙයි බලපාන්නේ. ඔයගොල්ලෝ විද්‍යාපීඨ පරණ ගැසට් එකක් අරගෙන බලන්න පල්ලට ගිහිල්ලා ඒකෙදි තියෙනවා දිස්ත්‍රික්කවලට වෙන් කරපු පුරප්පාඩු ප්‍රමාණය. ඒ කියන්නේ එක එක පාඨමාලාවෙන් පාඨමාලාවට මේ දිස්ත්‍රික්කයේ සඳහා කොච්චර පුරප්පාඩු ප්‍රමාණයක්ද වෙන් කරලා තියෙන්නේ කියන එක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ පුරප්පාඩු ප්‍රමාණය අනුව තමයි ඒ දිස්ත්‍රික්කෙන් ඒ අදාළ ප්‍රමාණයට තමයි ඒ chance එක හම්බෙන්නේ විද්‍යාපීඨ තුලට ඇතුළත් වෙලා අධ්‍යයන කටයුතු කරගෙන යන්න. ඒකින්ද වාගේ ඉසෙඩ් ඩිස්කෝ එක වගේම වාගේ දිස්ත්‍රික්කෙත් බලපානවා විද්‍යාපීඨ සඳහා තේරීපත් වීමට. උදාහරණයක් වශයෙන් ඔයා හිතන්නකෝ ඔයා කෑගල දිස්ත්‍රික්කෙන් ආයුධම් පත්‍රය යොමු කරා කියලා ගණිත විෂය ධාරාව සඳහා. එතකොට ඔයාගේ පුරප්පාඩු ප්‍රමාණය තියෙන්නේ අදාළ දිස්ත්‍රික්කයට 10 දෙනයි නම් ඔයා ඒ ඉසෙඩ් ඩිස්කෝ අතර ඉන්න ඕනේ. ආයුධම් කරපු අයගේ මුල් ඉසෙඩ් ඩිස්කෝ 10 අතර ඉන්න ඕනේ මේ සඳහා තේරීපත් වෙන්න. ඒ වගේම මේකෙදි පාඨමාලා ගොඩක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ට chance එක තියෙයි ඔයාගේ ඉසෙඩ් ඩිස්කෝ එක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා නම්. ඒකින්ද ඉදිරියේදී මේ පාඨමාලා ගැසට් කරපුවාම අනිවාර්යයෙන්ම ආයුධම් පත්‍රයම කරන්න. ඒ පිළිබඳවත් අපි වීඩියෝ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න.